ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව. ඉතින් අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන අංග එකින් එක එකින් එක එකින් එක විස්තර කරගෙන යනවා. අපි ගතන මතකද අවසානයේ ගිය සති විස්තර කරේ කොතනින්ද නැවැත්තුවේ? මතක නැද්ද කාටවත්? නාම රූප අපි කියන්නේ දැන් අවිද්‍යාව පිළිබඳ සාකච්ඡා කරා, ආශ්‍රව පිළිබඳ විස්තර කළා, ඊට පස්සේ සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව, ඒ වගේම ගිය සතියේ විඥාන පත්‍යා නාම රූපං කියන කොටස විස්තර කළා. ඒතර අද එතකොට අපිට තියෙන්නේ දැන් අපි දන්නවා එහෙනම් අර තියෙන කොටස තමයි රූපච්චා සලායතනං කියන කොටස. ඉතින් ඒක අපිට හුරු අහලා තියෙන කරුණක්. සලායතනෙ පිළිබඳව මම හිතන්නේ ගොඩාක් වර්ධයේ දේශනාවල් අහලා තියෙන තියෙන දෙයක් තමයි මේ ආයතන හය නාම රූපච්චා සලායතනං කියන කොටස. ඉතින් සමහර සූත්‍රවල තියෙන ඔය ලෝක සූත්‍රවලදී එහෙම ආනම ඇවිල්ලා ස්වාමීන් වහන්ස භාග්‍යවතුන් වහන්ස මේ ලෝකය ලෝකය කියනවා, ලෝකය කියන්නේ කුමක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්ස විස්තර කරන්නේ ආයතන හය තමයි ලෝකය කියලා. සලායතනය ඇස යනු ලෝකයයි, කන යනු ලෝකයයි, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඇස ලෝකයක් වෙන්නේ ඇහින් රූප බලන තාක්කල් ලෝකයක් වෙනවා. කනින් ශබ්ද අහන තාක්කල් ඔබට තේරුම් ගන්න ඔබට සද්දයක් ඇහෙනවා කියන තැනින්ම කන ඉපදිලා කියලා. අපිට රූපයක් පේන බවින්ම කිය හඟවන්නේ ඇස කියන ආයතනය ඉපදිලා කියන එක. ගඳ සුවඳක් දැනෙන බවින් කියන්නේ ගාන ආයතනය ඉපදිලා කියන. රස දැනෙන බවින් කියන්නේ ජීව ආයතනේ ඉපදිලා කියලා. පහස දැනෙන බවින් කියන්නේ කාය ආයතනේ ඉපදිලා කියලා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්නවා එහෙනම් ඇස ඇසෙන රූප පේන තාකල් අපි දන්නවා ඇසෙන රූප දකින තාකල් ඇස නැමැති ලෝකෙත් පවතිනවා. කනින් ශබ්ද අහන තාකල් කන නැමැති ලෝකය පවතිනවා. නාසයෙන් ගඳ සුවඳ ගන්න තාක්කල් ගඳ ඒ ගාන ආයතනය පවතින. ඊළඟට කයින් දිව රස ගන්නක දිව ආයතනය පවතිනවා. කයින් පහස ගන්නක කාය ආයතනය පවතිනවා. සිතින් සිතේ හිතනක මන කුමන ආයතනයද වැඩ කරන්නේ? මන ආයතනය වැඩ කරනවා. එතකොට එහෙනම් බාහිරින් අරමුණු ගන්නකන් තමයි සලායතනයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට බුදුජානන් වහන්සේ හිතගන්නේ හැබැයි බාහිරින් එහෙම අරමුණු ගත්තත් බෑ. ඒ අරමුණු අරගෙන ඒ පිළිබඳ ඇති කරගත්තු සංකල්ප ඇති කර ගැනීමෙන් තමයි ආයතනෙන් ආයතන හයෙන් අරමුණු අරගෙන සිතේ ඇති කරගන්න සිතුවිලි ටික තමයි අපි ලෝකයක් කියලා පනවන්නේ. ලෝකයක් කියලා පැනවීම පවතින්නේ භවය කියන එක පවතින්නේ සංකල්ප අරගන්න තාක්කල්. හරි, එතකොට ඒ වගේ සූත්‍රවල මෙන්න මේ ලෝකය කියන තැන ඔන්න ඔය විදිහටත් සූත්‍රවල මේ සලායතනෙම තමයි ලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ සූත්‍රවල විස්තර කරන්නේ මහණෙනි ලෝකය anu ආයතන හයේ පහළ වීමමයි. ලෝකයේ පැවතීම anu ආයතන හයේ පැවතීමමයි. ලෝකය නැතිවීම anu ආයතන හයේ නිරෝධයමයි. එතකොට එහෙනම් අපි සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මොකක්ද? නිවන් දකිනවා කියන්නේ. සලායතනයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන සලායතනයට ඇති බැඳීමෙන් නිදහස් වුණාට පස්සේ අපි කියනවා නිවන කියලා. සලායතනයේ තියෙන යථා ස්වභාවයේ තේරුම් අරගෙන
එහෙට ඇති බැඳීම ඉවත් කරාට පස්සේ ඇස කන නාසය ආයතන හයට තියෙන බැඳීම ඉවත් කරාම ඒකට අපි කියනවා නිබ්බාන කියලා. ඒ කියන්නේ ඒක කරන්නේ ඉතින් ආයතන හය පිළිබඳ අපි එහි ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. එහි යථා ස්වභාවය අවබෝධ කිරීම තුළින් තමයි ඒකට ඇති බැඳීම නැති වෙන්නේ. ඒ තමයි නිබ්බාන. නිවන. ඒකටම තමයි අපි කියන්නේ සලායතන නිරෝධය කියලා. සූත්‍රවල තියෙන සලායතන නිරෝධාය නිබ්බාන. සලායතනයන්ගේ නිරෝධය තමයි නිවන කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. දැන් එතකොට ඔන්න ඔය විදිහට අපි ඔය සලායතනය තේරුම් ගන්න ගියාට පස්සේ අපිට ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන විදිය තේරෙනවා. එතකොට මේ ලෝකය පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ ආයතන හයේ පහළවීම ලෝකයේ පහළවීමයි ආයතන හයේ පැවතීම ලෝකයේ පැවැත්මයි කියන එක තේරුම් ගත්තට පස්සේ අපිට අපේ සම්පූර්ණ දර්ශනය ප්‍රතිවිරුද්ධ වෙන්න පටන් ගන්නවා. දර්ශනය ප්‍රතිවිරුද්ධ වෙන්න කියලා ගන්නවා කියලා කියන්නේ දැන් අපි ආර්ය දර්ශනයකට පත් වෙනවා. මොකද ලෝකයේ තියෙන ඒ කියන්නේ ලෝකයේ තුල තියෙන අනාර්ය දර්ශනයක්නේ. ලෝකයේ තියෙන අනාර්ය දර්ශනය කියලා කියන්නේ ලෝකයාගේ අදහස වෙන්නේ අපිෙන් පුතජන මිනිස්සෙක්ගේ අදහස තියෙන්නේ ආයතන හයේ පහළවීම ලෝකයේ පහළවීම කියලා නෙවෙයි. එයා හිතන් ඉන්නේ මේ ලෝකයක් කියලා එකක් තිබුණා. තිබිච්ච ලෝකයේ තමයි මේ ආයතන හයක් පහළවන්නේ. එහෙමනේ සාමාන්‍යයෙන් ගොඩක් අය දැනටත් සමහර අය හිතන්නේ දැන් බෞද්ධයෙක් වුණත් සමහර අය බෞද්ධය පවා තාමත් විශ්වාස කරනවා මේ තියෙන ලෝකෙක තමයි එයාලා ඇවිල්ලා ඉපදුනේ. අපි පොඩින් ඉස්සෙල්ලා මේ ආයතනය පහළ වෙන්න මේ ආයතනය මෙතන පහළ වෙන්න ඉස්සෙල්ලා මෙහෙම එකක් තිබුණා. මෙහෙම අපේ අම්මලා හිටියා, තාතලා හිටියා, වර්ගයා හිටියා, මානවයා හිටියා. ඒකේ විද්‍යාවත් ගොඩක් කරලා ඒ අදහස නෙවෙයි. දැන් දැන් නම් ඒක නැහැ. දැන් ක්වොන්ටම් විද්‍යාවට යද්දී යාලා පිළිගන්නවා එහෙම එකක් නැති බව. ඒ වුණාට නැත්තම් එහෙම තවමත් බෞද්ධයෙක් වුණත් ගොඩාක්ේ දර්ශනේ දන්නේ නැති අය තුළ හිතේ තියෙන්නේ ඔවුන් මේ උපදින්න ඉස්සෙල්ලා මෙහෙම ලෝකයක් තිබ්බා දැනුත් තියෙනවා. ඒ අපි මැරුණාට මේ සලායතනේ නැතුව ගියාට සිත කය දෙක නැතුව ගියාට ලෝකයක් කියලා එකක් වෙනම ඉතුරු වෙනවා. ඒ ලෝකේ මගේ ළමයි ඉන්නවා, දරුවෝ ඉන්නවා, වයිෆ්ලා ඊළඟට ඒක ඔක්කොම ටිකේ ඉන්නවා මම මැරුණාට කියලා. ඒකනේ අපි කියන්නේ බලා මම මැරුණොත් මාව අල්ලන්න හරි ඕවා තියලා දිහාන් කියලා. කියන්නේ අපි හිතන්නේ අපි මැරුණාත් මෙහෙම එකක්. ඒ දෙකෙනද ලංකාවේ සමහර අය කියන්නේ ඔය මහගෙවල් එහෙම විකුණන්න එපා කියනවා. අපේ පරම්පරාවේ නේවා කියනවා. ඒ කියන්නේ අපි මැරුණාත් වල්ලන්න ඕවා තියන්න කියලා කියනවා. මං කියන්නේ කොච්චර අවිද්‍යාවක්ද සිතේ. ඉතින් ඔය ඉතින් ඇත්තටම මේ අවිද්‍යාව තියාගෙන මැරුණොත් තියා නැවතත් උපදින්නේ එතනම තමයිදී. ඒ පෙරේතෙක් හරි යකෙක් හරි වෙලා මොකද ඔහුගේ මනසේ තා විශ්වාසයක් තියෙනවා ඔහු මැරුණත් මෙහෙම එකක් තියෙනවා කියලා. ඔහු මිය ගියත් ඔහුගෙන් පරිබාහිර වෙච්ච තමන්ගෙන් පරිබාහිර වෙච්ච ලෝකයක් කියලා එකක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔහු මේ අපි කියන්නේ මේ ඒ තමන් ඉපදිලා ඉන්න මහ පොළොවට භූමියට මානසික බැඳීමක් හදාගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යම් කිසි කෙනෙක්ගේ සිත මේ මහ පොළොවට බැඳුනොත් ඔහුට කවදාකවත් සංසාරයෙන් ගැලවෙන්නේ අඩුම ගන්න සංසාරින් තියා මේ ගුරුත්වාකර්ෂණයෙන් අඩියක් අතුරට යන්න බෑ. අපි ඒකනේ අපි ඉර වෙලා ඉන්නේ ගුරුත්වාකර්ෂණයට. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා අපි මැරලා ගියත් මේ මහ පොළොව මෙතන තියෙනවා අපි බලලන්න අපි ඔක්කොම පවතිනවා කියලා. ඉච්චර අපිට තියෙන තද්ද නිත්‍ය සංඥාවක්. එතකොට අපිට හිතෙන්නේ අපි කියන්නේ ගොඩාක් අනාර්ය දර්ශනයක් තියෙන කෙනෙක් හැමිලි හිතන්නේ අපි කරන්න ඕනේ මේ තියෙන ලෝකෙට නොඇලී ඉන්න ඕනේ. මේ ලෝකයක් කියන එකක් මගෙන් පරිබාහිරව තියෙනවා
අපෙන් පරිබාහිර ලෝකයක් කියලා එකක් තිබ්බා. අපි කරන්න ඕනේ ඒ තිබිච්ච ලෝකෙට ඇලීම ටික ටික අඩු කරන්න ඕනේ, ගැටෙන එක අඩු කරන්න ඕනේ කියලා. දැන් අන්නේ ඒ වගේ තැනකින් තමයි ගොඩක් අය ධර්මයේ දහිනේ. ඉතින් මා කියන්නේ ඉතින් ඒ වගේ තැනකින් නම් තාම අපි හිතන්නේ පතන්නේ, තාමත් අපි දන්නේ අපෙන් පරිබාහිර ලෝකයක් තියෙනවා, මං ටික ටික ඒ තියෙන ලෝකෙට ඇලීම අයින් කරන්න ඕන, ගැටීම අයින් කරන්න ඕන කියලා නම්, ඉතින් ඒ කියන්නේ අපි අබෞද්ධයි කියලා කිසි වෙනසක් නැහැ. ඉතින් ඒක ඒ දර්ශනෙම තමයි ලෝකෙ හැමෝගෙම තියෙන්නේ. ලෝකෙ ඉන්න ඕනෙම කෙනෙක් ආගම කියන්නේ මේ තියෙන ලෝකයක් කියන එකක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට ඔය ඇලෙන්න එපා. ඒ ලෝකෙට ගැටෙන්න එපා. ඉතින් අන්නේ ඒ වගේ තැනකින් ඉතින් හොඳයි කැලින් එකටින් නැති විදිහට කවදාකවත් අර ඒ වගේ දර්ශනයක් නම් ඇතුලේ තවම තියෙන්නේ, අපිට මේකෙන් නිදහස් වෙන්නේ නැහැ. මොකද තියෙන ලෝකෙක ඉපදුන කෙනෙක් එතකොට ඉන්නවා. තියෙන ලෝකයක් තියෙනවා, තියෙන ලෝකෙ ඉපදුන කෙනෙක් ඉන්නවා, තියෙන ලෝකයක් තියෙනවා, ඒ ලෝකේ අතහැරලා මැරිලා යන කෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට කවදාකවත් එයාගේ දිට්ඨියවත් වෙන්නේ නැහැ. එයාට 100%කුත් බෑ කවදාකවත් මෙතනින් නිදහස් වෙන්න. දැන් ඒ වගේ තැනකින් බුදුහාඳුර ලෝකේ පැනෙවුවා නම් රහතන් වහන්සේලාටත් කවදාකවත් පිළිරුවන් පානකම බෑ, දුකින් ගැලවෙන්න. මොකද ලෝකේ කියන්නේ දුක කියලානේ පෙන්වන්නේ. ලෝකේ කියන්නේ දුක, එහෙනම් උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරලා දුකේ ඉන්න වෙන්නේ. ඉතින් එතකොට අන්නේ විදිහට අපි බුදුරජාණන් වහන්සේගේ හරියට මේ සලායතන ගැන ඉගෙන ගන්නදී ඒ සලායතන පිළිබඳේ පටිසම්පදායේ කොටස ඉගෙන ගන්න යන කෙනෙක්ට එයාට තේරෙන්න පටන් ගන්නවා, එහෙනම් මේ පටිසම්පාද දර්ශනයට අනුව ඒකේ අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ අපි හිතන් හිටියේ ඒක නෙවෙයි වෙන්නේ. අපි අවිද්‍යාව නිසා තමයි අපිට හිතෙන්නේ අපින් පරිබාහිර ලෝකයක් පිළිබඳ අදහසක්. ඒ කියන්නේ තමන්ගෙන් පරිබාහිර ලෝකයක් තියෙනවා කියලා. ඒක හැබැයි දැනෙන්නේ ප්‍රධාන හේතුව මට හිතෙන්නේ අපේ තවම තදට මම කියන අදහස තියෙනවානේ. ඒ මම කියන අදහස තියෙන නිසා තමයි දැනෙන්නේ එහෙම එකක් ඇති කියලා. තමන්ගෙන් පරිබාහිර මොනවා හරි දෙයක් ඇති කියලා තේරෙන්නේ දැනෙන්නේ ඒ තමන්ට තවත් තමන් ඉන්න නිසා. තමන්ට සත්‍ය පිළිබඳ ඇත්තට මෙතන මොකද්ද තියෙන්නේ කියන එක ගැන දැකලා නැහනේ. ඇත්තටම තියෙනවා අපි හිතන එක නෙවෙයි. ඒක පිළිබඳ තාම නිකන් ඉඟියක්වත් හරියට මේ අපි කියන සෝතාපන්න භාවයේ ලකුණක්වත් පහළලා නැති හින්දා අපි හිතනවා අර මේකක් තියෙනවා කියලා. අපි එහෙම දැනෙන්න පටන් ගන්නවා. හැබැයි කාට හරි සේයාවක්වත් දැනුනොත් මොකද්ද ඇත්තට මෙතන මේ තියෙන්නේ මොකද්ද කියන එක අපි හිතන එක නෙමෙයි, මෙතන එකක් තියෙනවා. හැබැයි අපි හිතන එක නෙමෙයි. ඒකයි කියන්නේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් මොනවා හරි දෙයක් තියෙනවා කියලා දකින්නවාද, ඒ තියෙන දේ පුතඥ කෙනෙක් දකින්නේ බොරු කියලා. එහෙම ගන්නෑ කියලා. හැබැයි පුතඥ කෙනෙක් මොනවා හරි බුදුජානස් කියලා තියෙනවා කියලා දකින්නවා නම් සත්‍ය දන්න කෙනෙක් දන්නවා එහෙම එකක් නැහැ කියලා. එහෙම එකක් පවතින්නේ නැහැ කියන එක. ඉතින් එතකොට දැන් අපි පටිච්චසමුප්පාද දර්ශනය ඉගෙන ගත්තට පස්සේ අපි අර ලෝක දිහා බලන කෝණය වෙනස් කරන්න පටන් ගන්නවා. අපි එතකොට දන්නවා මෙහෙම තියෙන ලෝකෙක අපි ඉපදිලත් නැහැ, තියෙන ලෝකෙක ඉන්න කෙනෙකුත් නැහැ, ලෝකෙ තියලා අපි මෙතනින් යන්නේත් නැහැ. ලෝක කියන එක බුදුජානහන්සේගේ දේශනාවට අනුව අපි දන්නවා. එහෙනම් ලෝක කියන එක පහළ වෙන්නේ ආයතන හයත් එක්කමයි. ආයතන හය තියෙනකල් ලෝකෙ තියෙනවා, ආයතන නැති වෙදි ලෝකයක් කියලා එකකුත් පනවන්න බෑ. එතකොට ආයතන හය ගැන විස්තර කරනවා බුදුජානහන්සේගේ සංයුත්තනිකායේ කම්ම කියන දේශනාවේදී. කම්ම කියන සූත්‍රයේදී විස්තර කරනවා ආයතන හය කියන්නේ පුරාණ කර්මයක විපාකයක් කියලා. සලායතනේ කියන විස්තර කරද්දී දේශනාවේ කියන්නේ ඒක පෙර කර්මයක විපාකයක්. හැබැයි ඒ විපාකයේ ඇසුරු කරගෙන තව උනාස දේශනා කරන නව කර්ම සකස් කරගන්නවා.
අන්න අපිට කරන්න තියෙන්නේ නව කර්ම කියන්නේ අපිට දැන් පුරාණ කර්මයකට කරන්න දෙයක් නැහැ. ඒක පෙර කර්මයේ නිසා පෙර අවිද්‍යාව තණ්හාව නිසා කර්ම සකස් වෙලා කර්මයේ නිසා සලායතනයක් පහළ වුණා. ඒ සලායතනය කියන්නේ කියන්නේ පෙරත් මේ ආයතන හයට දින කැමැත්ත මම කියන දෘෂ්ටිය නිසා ඒ කර්මයක් කර්ම හැදිලා තියෙන ඒ කර්ම විපාකයක් තමයි මේ සලායතන පහළ වෙන්නේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ දැන්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙහෙම කියන්නකෝ. දැන් අපිට කිසිම සංකල්පයක් දාන්න නැතුව අපි දුමු පොඩි ළමෙක් ඉපදින අවස්ථාව ගන්නකෝ. පුංචිම ළමෙක් ඉපදින අවස්ථාවේදී ළමයාට මේ පේනවනේ වර්ණ. ඇහැට පේන වර්ණේ පේනවනේ. ඒ වර්ණේ තමයි අපි කියන්නේ පුරාණ කර්මයක් කියලා. ඒ ළමයාට ඒ ආයතන හය නිසා මෙහෙම වර්ණයක් ගන්ධයක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ ඒ වර්ණයේ ආරම්භයක් කොයි වෙලාවක හරි මොනවා හරි සිටීමක් කිරීමක් කීමක් කරනවාද ඒක භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ඒක නව කර්මයක්. පුරාණ කර්මයට වෙන්නේ අර කෑල්ල විතරයි. ඒක පුද්ගලයෙක් ගන්න එක නෙමෙයි මේක විපාකයක්. ඒකෙන් නව කර්මය තමයි මොනම හරි දෙයක් පේන දෙයක් ගැන අපි හිතනවාද සිතුවිලි පහළ කරනවාද ඒකෙන් අලුත් එනර්ජි අලුත් කර්ම සකස් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒ පුරාණ කර්මය කියන එකත් ඒක තව ටිකක් විස්තර කරන්න මොකද අපිට සලායත හිමිටිමිට අපි විස්තර කරමු. සලායතනේ ගොඩාක් එක පැති තියෙනවා තේරුම් ගන්න. ඒ හින්දා ඉස්ලාම අපි මේ පුරාණ කර්මයේ කොටස ගැන ටිකක් තේරුම් ගත්තොත් එහෙම ඒකේ අපිට තේරෙන එක තමයි ඒ පුරාණ කර්මය නිසා හැදෙන සලායතන කියන එක හැදෙන්නේ අපි පටිසමුපාදිතිය ගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය නාම රූප, නාම රූප නැත්නම් සංඛාර පත්‍ය විඥාන. ඒ එතකොට විඥාණයට අනුව තමයි නාම රූප සකස් වෙන්නේ. හැබැයි මේ විඥාණය පවතිනවා අවිද්‍යාව නිසා සකස් වෙච්ච කර්ම. කර්මයේ කර්ම නිසා පහළ වෙච්ච හිතන්නේ තියෙන විඥාණය. කර්මය නිසා සකස් වෙච්ච සිතක් තියෙනවා. ඒ සිතට අනුව තමයි ඒ නාම රූපේ සකස් වෙන්නේ. ඒ සිතේ තියෙනවා නාම ගති, කර්ම ගති, කර්ම ගති වලට නාම ගති වලට සාපේක්ෂව රූප හැදෙනවා. ඒ රූපයට සාපේක්ෂව තමයි සලායතනේ පිහිටීම සිද්ධ වෙන්නේ. ඒ සලායතනේ පහළට සාපේක්ෂව තමයි අපිට මෙහෙම ලෝකයක් කියන එක පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ. එතකොට අපි තියෙන ලෝකයක් නෙමෙයි අවිද්‍යාව කර්ම නිසා ලෝකයක් හදාගෙන හැදිච්ච ලෝකයක් තමයි මේ දකින්නේ. තියෙන කන් මේ කර්මයට සාපේක්ෂව පුද්ගලයාට සාපේක්ෂව හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ එකම එක නෙමෙයි දැන් ඔය ඇතු 10 දිනෙට එකක් මෙතන පේන්නේ නැහැ. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් පොදුවේ හැමෝටම පේනවානේ මෙතන කෝප්පෙ මේක තියෙන එක. හැමෝටම මේක ඕපේ වුණාට ඔයත් දන්නේ එක්කිනාට 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 වෙනස් විදියට තමයි මේ කෝප්පේ පේන්නේ. එක්කෙනිට පේන්නේ නැති කැලේ තව කෙනිට පේනවා. තව කෙනිට පේන්නේ නැති කැලේ තව කෙනිට පේනවා. මොකද අපි ඔක්කොටම පොදු එකක් පේන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පුරහන කර්මයෙන් හදපු සලහයතනෙට ඒක පෙර කර්මයෙන් සකස් වෙච්ච දෙයක්. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ එක එක කෙනාට එක එක කෙනාට පේන්නේ එක එක විදියට. හැබැයි පොදුවේ අපේ කර්ම සමාන ගතිය නිසා, පොදුවේ කර්ම නෙමෙයි අපේ මෝඩකම සමාන නිසා අපිට පෙරක් තිබිලා තියෙන පොදුවේ මේක පේන විදියකුත් තියෙනවා. ඒ කියන්නේ පොදු අවිද්‍යාව අපේ සමානයි. පොදු අවිද්‍යාවේ සමානකම නිසා මේකේ මෙහෙම ඇංගල් එකක් පේනවා ඔක්කොටම. හැබැයි පොඩි පොඩි කර්ම වල වෙනස්කම් තියෙන නිසා එක එක හැඩ තමයි එක එක කෙනාට මේකේ වෙනස්කම් කැලිත් පේන්න පටන් ගන්නවා. එයිස මේ විතරනෝ වෙනස්කම් පේනවා කියලා කියන්නේ ඒ කියන්නේ අපිට ඒ මෙහි ඇහෙන් සිත විසින් ආයතන හයක් හදලා ආයතන හයෙන් මවලන්නේ පෙන්වන්නේ වර්ණ රූපයක්. නැතු
පිස්සුමු තියෙන එකක් දකින්නවනේ තියෙන කෝපයක්වත් තියෙන බිසුවක්වත් දකින්නවනේ මේ ඒ සලායතනෙන් මවනවා ඒ සලායතනෙන් ඒක මහද්දි එකෙක්ිනාගේ කර්ම ශක්තිය වෙනස් වෙනස් නිසා ඒ කෙනහට පේන්නේ වෙන විදිහකට ඒක හැටි තව කෙනෙකුට පේන්නේ තව විදිහකට එතකොට ඒකත් ඒක අපි දන්නවා දැන් සලායතන ගැන ඒකෙදී හැබැයි මෙහෙම එකක් තියෙනවා අපිට පොඩ්ඩක් ඒක කර්මය ගැන කෙටියෙන් හරි විස්තර කරගන්න වෙනවා මොකද ඒ කර්මයට සාපේක්ෂවනේ සලායතනි දැන් මෙතන හැදෙන්නේ පුරාණ කර්මයකක සාපේක්ෂකව කර්මයට සාපේක්ෂකව ඒක හැදෙද්දී තේරුම් ගන්න තියෙන කාරණේ තමයි ඒ කර්මය කියන්නේ අපි දැන් ඔයත් බනහදී විතර අහලා ඇති කර්මය කියලා කියන්නේ අපි කැමති දේනේ අපිට ආපහු හම්බෙන්නේ දැන් අපි අපි මොකක් හරි දෙයකට කැමතිද ඒ කැමැති එකම තමයි ප්‍රතික්‍රියාවක් වශයෙන් අනිත් පැත්තට ලැබෙන්නේ දැන් අපි කාට හරි ගහන්න කැමති වුණොත් තමන් කැමති ගහන්නදී ඒ ගුටිය තමයි අනිත් මේ ඒකම මේ පැත්තට හම්බෙන එකනේ අපි කර්මය කියලා සරලව කියන්නේ මම හිතන්නේ ගොඩාක් විස්තර කරන්න දෙයක් නැහැ අපිට සරලව අපි කර්මය කියලා කියන්නේ අපි කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියලා යමද්ද ප්‍රතික්‍රියා වශයෙන් කරන්නේ ඒක තමයි අනිත් පැත්තට ලැබෙන්නේ ඒ න්‍යාය මම හිතන්නේ අපි දන්න එක නැහැ එතකොට දැන් අපි තේරුම් ගන්නවා දැන් අපිට කාට හරි ගහන්න කියලා කල්පනා වචේතනාකොත් මේ පැත්තට ලැබෙන්නේ ඒක අනිත් පැත්තට ලැබෙනවා කියන්නේ කාට හරි දැන් මේ වෙලාවේ වතුර ටිකක් දෙන්න කියලා එල්ලුවොත් එහෙම අපි කිව්වොත් මං ඔයාලට වතුර ටිකක් දෙන්නේ නැහැ කියලා ඒක තමයි ලැබෙන්නේ මොකද්ද වතුර ටිකක් ලැබෙන්නේ නැතිකමනේ ඇයි මම කැමති වුණේ ඒකටනේ අපිට තේරෙනවා අපි කැමති වුණේ වතුර ටිකක් නොදී ඉන්න එතකොට මට ලැබෙන්නත් ඕනේ වතුර ටික ලැබෙන්නේ නැතිකම මං කැමති වුණේ ගහන්න නම් ගුටි කන්න ලැබෙන්න මං කැමති වුණේ කන්න දෙන්න නම් මේ පැත්තට ලැබෙන්නත් ඕනේ කම ඒ කියන්නේ යමක්ද මේ පැත්තට ගන්න එකම අනිත් පැත්තට කැරකිලා යනවා කියන එක ධර්මික කියන්නේ එතකොට ඒ සිද්ධාන්තය අපි තේරුම් ගත්තොත් දැන් අපි දුමු අපිට යම් වෙලාවක අපි වුණ චුති චිත්තේ පහළ වෙන වෙලාව චුති චිත්ත පහළ වෙන වෙලාව ආවට පස්සේ ඒ වෙලාවේදී අවසාන නිමිත්ත වශයෙන් පහළ වෙනවා ඔය කර්ම නිමිත්ත වශයෙන් අපි හිතමු අර වතුර ටිකක් ඉල්ලුව සිද්ධිය වතුර ටිකක් ඉල්ලුව වතුර ටික දුන්නේ එතකොට ඒ නිමිත්ත අපි ඒක ඒ සිතිවිල්ල උපාදානය කරනවානේ පුද්ගල ස්වභාවයෙන් උපාදානය කරාට පස්සේ බැඳුනට පස්සේ දැන් ඒ දැන් ඔය අවසාන කර්ම නිමිත්ත තුල පවතිනවා වතුර ටිකක් නොදී ඉන්න කැමැත්ත කියන සිතිවිල්ල තමයි උපාදානය වුනේ දැන් එතකොට ඊට පස්සේ අපි හිතමු ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා ඒ ප්‍රතිසන්දි විඥානය තුල තියෙනවා ඒ ප්‍රතිසන්දි විඥානයේ තුල තියෙනවා කර්ම ගතියක් අරහිත නිමේ උනාට මේ හිත මේලයි පහල උනේ පටිච්ච සමුප්පන්න බවක් තියෙනවා නේ සිතේ ප්‍රතිසන්දි සිතේ නිමේ චුති සිත නෙමේ ප්‍රතිසන්දි සිතේදී පහල වෙන්නේ නැත්තම් ඒක අරහිතම මේකට ගියාකෝ තහබව ඒක මේ සාස්වතවාදයක් වෙනවානේ හැබැයි ඒක ඒ හේතු නිසා පහලලා නැති උනාට අර ඒ පහල වෙtti ප්‍රතිසන්දි සිතේ තියෙනවා කර්ම ගතියක් ඒක හේතුවක් නිසා පහළ වෙච්ච ඵලයක් ඒක. ඒ ඵලය ඇතුලේ තියෙනවා අර ගතිය. ඒ ගතිය ඇතුලේ තියෙනවා අර වතුර ටිකක් නොදී ඉන්න කියන කැමැත්ත කියන ගතියත් එක්ක තමයි ඒ සිත පහළ වෙන්නේ. එතකොට ඒ ගතියට අනුව ඒ නාම ධර්ම ටිකට සාපේක්ෂව රූපේ සකස් වෙනවා. ඒ රූපේ ඒ සලායතනේ පහළ වෙන්නේ කොහොමද? ඒ ආයතන හයට වතුර පෙන්වන්නේ නැහැ. ඉතල වතුර නැතුව හෝ තියනව නෙවෙයි. ඒ ආයතන හයේ තියෙන කර්මජ ගතියක් තිබහ තියෙනවා. හැබැයි වතුර නොපෙන්නයි. දැන් එතකොට දැන් අපි හිතන්නේ ඇත්තටම මෙහි මේ දුක් විඳින අය ඉන්නේ ඔය ඉතියෝපියාවල වතුර බොන්න නැහැ. එයාලා කර්ම කළානේ. මං කියන්නේ එයාලා නෙමෙයි. එයාලට වතුර ටිකක් ගිහිලා දුන්නොත් බොන්න පුළුවන්. සමහර ආයතන පහළ වෙනවා ඒ ආයතන වලට වතුර පේන්නේ නැහැ
යාලා පහලේ සලායතනේ හිටියල කර්මේ තියෙනවා නම් අර වගේ කර්මයකින් නම් පහ උපති සිද්ධ වෙන්නේ ඒ උපතේදී එයාලට එහෙම එකක් පෙන්වන්නේ නැහැ. ඒර ප්‍රේත ඔය තියෙන ගොඩාක ප්‍රේතවත්තු වගේ ප්‍රේතවත්තු කතා ප්‍රකරණේ කියවන්න ඕ. ප්‍රේතවත කතාවත් ප්‍රකරණේ පුරාම තියෙන්නේ ඔය සිද්ධිනේ. ඒර එක ප්‍රේත කතාවත් සිද්ධියක් තියෙන එක කාන්තාවක් එක ප්‍රේතියක් ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මට තිබහයි වතුර ටිකක් දෙන්න කියලා. උන්වහන්සේ කියන්නේ ඇයි තිත පේන්නේ නැද්ද මේ වතුර ගඟක් ගලාගෙන යනවා. මෙච්චර වතුර ගඟක් ගලාගෙන යද්දී ඒ බොන්නේ නැතුව මගෙන් වතුර එල්ලන්නේ කියලා. කියනවා ස්වාමීනි මට එහෙම වතුර බලක් එකක් පේන්නේ නැහැ. ඔබ වහන්සේට එහෙම එකක් පෙවුනට මට එහෙම එකක් පේන්නේ නැහැ. මට පේන්නේ මෙතන ලේවිලක් යනවා කියලා. දැන් බලන්නකෝ දැන් එකම එක නම් පේන්නේ අර දෙන්නට දෙකක්. එකයි මං කිව්වේ අපිටත් අපි හිතුවට අපි දෙන්නට එකක් පේන්නේ එකක් දෙකක් පේනවා. ඒක අර සමාන ගති වැඩි හිඳ අපි හිතන්නේ එකම පේන්නේ කියලා. එතකොට මේ ඇය කියනවා ආන උන්වහන්සේ ඇයි තිට මේකේ වතුර පේන්නේ නැත්තේ කියලා. ඒතර කියනවා ස්වාමීනි මම පෙර ජීවිතේ මගේ මහත්යත් ළමයෙත් හරි කැමති දන් දෙන්න අත්හරින්න පූජාවල් කරන්න පින්කම් කරන්න හරි ආසයි. හැබැයි මං එච්චර ආස වෙලා තිබෙන්නේ නැහැ එච්චර මුදල් වේදන් කරමින් පින්කම් කරන්න. ඉතින් ඒ නිසා මං එයාලට කිව්වා නුඹලා ඔය තරණ පින්කම් කවදා හරි නුඹලාට ලේවිලක් වෙලා ලැබෙන්න ඕනේ. නුඹලාට ලේවිලක් වෙලා ලැබෙන්න ඕනේ කියලා කල්පනා කරා. ඉතින් එතකොට එයා කැමති වුණේ ඒකටනේ. එයා කැමති වුණේ ලේවිලක් වෙනවට හේතුව. ඉතින් ඊට පස්සේ කැමති දේම අනිත් පැත්තට යාර ප්‍රකට කරා. කැමති වෙච්ච දේම ඒ විදිහටම බබල දුන්නා. ඉතින් ඒ විදිහටම යාට මේ පැත්තට පෙන්නුවා. දැන් විපාක දෙන්න ඕනේ මේ ආයතන හැරෙන ඉදර මේ පැත්තට පෙන්නුවා ලේවිලා. ඉතින් එතකොට දැන් ඒක අන්න මේ කතාව මතක් කළා. එතකොට බලන්නකෝ දැන් දෙන්නිට පේන්නේ දෙකක් ඉතින්. ඉතින් ඒ කෙනාගේ කර්මයට සාපේක්ෂව තමයි ඒ කෙනාගේ ආයතන හය සකස් වෙලා ඒ කර්මජ විඥාණයට සාපේක්ෂව ඒ ආයතන හයෙන් ලෝකයක් බවනවා. ඒතර ඔබ තේරුම් ගන්න දැනුත් මේ පේන කෝපයත් මේ පේන වර්ණ රූපයත් මේ පේන මයික් එකත් අපිට හිතන මේක ඇත්තටම මෙතන තියනවා කියලා. ඇත්තටම නෑ. ඒක වර්ණ මාත්‍රයක් විතරයි ඔබට පේන ඡායා මාත්‍රයක් විතරයි. ඒත් එහෙම එක ගන්නෑ. හැබැයි මෙතන එකක් තියෙනවා. ඒ පස්සේ තියෙන ගොඩක් දිනේට මොකද්ද තියෙන්නේ කියලා දැන් මේක නෑ කියලා තේරෙනවනේ. දැන් කොහොම තර්කින් කියද්දි දැන් මෙහෙම කතා කරගෙන යද්දි තේරෙනවනේ මෙතන නෑ කියන එක තේරෙනවනේ. මෙහෙම එකක් දැන් ආයතන හයෙන් පෙන්වන්නේ කියලා. හැබැයි මෙතන එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? අන්නේ ඒක තේරේ. ඒක තේරුම් ගන්න ඕනේ. තියෙන දේකුත් පවතිනවා. මේ අපිට දැන් තර්කෙන් තේරුම් ගතට මෙහෙම මේක මායාවක් කියලා දැන් ඔය අපි ඔහොම බන කියලා දැන් අවුරුදු ඕකම කියනවනේ. දැන් කියලා හලහල දැන් ඔබ ඕක දැනගතට වැඩක් නැහැ. මෙතන තියෙන එක තාම දන්නේ නැත්තා. අන්නේ කොහේ එතකොට තමයි ඔබ දැන් හරියටම කියන්න පුළුවන් මේක මායාවක් කියලා. ඒයි මොකද සත්‍ය වශයෙන් තියෙන එක අත්දැකලා තියනවා. සත්‍ය වශයෙන් තියෙන දේ දැන් නැත්තම් මේක මායාවක් කියන්නේ තර්කෙට විතරයි. නැත්තම් මේ අහපු සුතමේ ඥානෙකින් තර්ක ඥානෙකින් විද්‍යාත්මක දැනුමකින් මිසක් ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ නම් එහෙනම් මෙතන මයික් එකක් නැත්තම් ඔබ වහන්සේත් නැත්තම් වීදුරුවත් නැත්තම් තියෙන්නේ කොහොමද? අන්න ඒක සොයල ඉවර කරන්න ඕන. ඒක හොයාගෙන යන එක තමයි මේ එතෙන්ට යනකම් යන්න ඕනේ අපි. ඒක කරාට ඒක තේරුණාට පස්සේ පවතින දේ තේරෙනවා. ඇත්තටම මේ එකක් නැහැ කියලා. ඇත්තටම මයික් එකක්වත් මේ පේනකවත් මේ ස්ටූල් එකවත් මේ කෝප්පයක්වත් මේ ඔල්ලෝසුවත් එතන නැතිවා. වෙන එකක් තියෙනවා. ඒක තේරෙන්නේ නැත්තේ අපේ නූගත්කමට බව. ඒක තේරෙන්නේ දැනෙන්නේ නැත්තේ තම අවිද්‍යාවේ ආශ්‍රවවල බලවත් ගතිය වැඩි. බලවත් ගතිය වැඩි නිසා ඒක අපිට තේරෙන්නේ මේක නැති බව තර්කයට තේරුණාට තියෙන්නේ මොකද්ද කියන එක තර්කයට තේරුම් ගන්න බෑ.
hari deh itu kote min mihem untuk barangnya dengan ayah ini pertawatika kabikat agulut tar korsagena mandar loja kaham dulu kesi di ekit oleh vidya makatan dari hari ini loja kaham dulu angge sidi vidya ini oke anik pert ekian itu ayatan hari me pert itu me ayatan hari vipakaden meten te vipakaden itu orang harus passe samada meten te tamai dar penanya ama දැන් ලෝසක හාමුදුරුවන්ගේ සිද්ධිදී බලන්න දැන් ලෝසක හාමුදුරුවන්ගේ තිබ්බණ එක කර්මයක් ඒක පස්චිමාත් භවයේදී ගෙවෙන්න උච්චිත කතිබ්බ එකක් තිබ්බා ඒ තමයි අර රහතන් වහන්සේ කෙනෙක් පන්සලට වැඩියට පස්සේ උන්වහන්සේ ප්‍රියමනාප වෙන්නේ නැහැ නේ පන්සලේ ඉන්නවට පන්සලේ ඉන්නවට ප්‍රියමනාප වෙන්නේ නැති වුණාට පස්සේ කොහොමරි පන්සලේ දානකට ආරාධනා කළාට පස්සේ ඒ දායක මහත්තයෙක් උන්වහන්සේට අර ඇහෙන්නේ තරමට හිමීට තට්ටු තුනක් මෙහෙම කරලා ඒ ගෙදරට ගිහිල්ලා කියනවනේ ආ උන්වහන්සේ තාම ගොරෝගොරෝ නිදි හොඳට කියලා කියනවනේ එහෙම කතා කළා ඇහෙන්නේ නැති වෙන්න කතා කරලා ගිහිල්ලා අර ඉදිරි කිව්වම ඊට පස්සේ දෙනවා එන්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ ධානේ ටික පූජා කරන්න කියලා උන්වහන්සේට Tiba sih unhas semua kata kare, eti karangnya villa, dan kaya mau dulu tuh unhas sih aneh tuh, ikilah dana dulu tuh, eti ke visi karena gindra karena visi karena, gindra karena waktu lo kata, masa kena dekat ada kata apa, oh itu kata ada no kati honda re, kami ada kata di kaki ane kami melit nih, gindra karena dana, eh gindra karena dana, gindra karena emang ada pasti. Gindra itu aman bahasa unnah sih, atter mah kehamati unne arsawamin nas dek labi neti gimana nih? Itu itu pasti, ini swamin nas derungara mama tawati itu teh munnah sih tawat karma keragaan no, kira atur udah hangin wani, itu dia badin wani, itu pasti loko pasti tadi mak katina mama memang dia kira, kira itu pasti merenya bilang itu sih teh ina wah, cuma duga tiu lipatila, antimu pasti mah bahwe di, sampunu padinne ඒ දාසියකට වැඩ කාර්ය කියන ගන්නිකට උපදින්නේ ඒ කුසට ආපු දවස් ඉඳලා ඒ අම්මටත් ගන්න නැහැ ඒ මුළු ගමේම අයටම ආහාර නැහැ ඒ සම්පූර්ණ කර්මයේ බලපාන ඇති මුළු ගමේම අයට කාටවත් ආහනේ තුනස්ස මියාව අයින් කළා දානවනේ අයින් කළා අන්තිමට මෙහෙ මහන උනාට පස්සේ මහන වෙලා රහත් වෙන Mahan villa rahat tuh nat satya bodh kelat, tar vipake salayat ini tar vidhya itu mah lebih no. Ya ada kedem pasti nih, pada deng kelise agne mama tte ayin kalau mama kini ada hasiwa, telah hebei yar vipake salayat ini tar vidhya itu mah lebih nih kan, no vipake lebih ni unahan se rajawasalat pindbahad beri ada passe. රජවාසල් දෙ පින්නපාද වලම ඔක්කොම හාඳුරුවට රජුරෝ දාන වේදෙනවා හැබැයි උන්වහන්සේ ළඟට ගිහිල්ලා බෙදන්නේ නැතුව හරි ස්වාමීන් වහන්සේ ළඟට යනවා මොකද හරි ස්වාමීන් වහන්සේ ළඟට යන්නේ සම්පූර්ණ පාත්‍රේ පිරිලා එද පේන්නේ පිරිලා කියලා ඉතින් ඒකට උන්වහන්සේට කවදාහක්වත් දානවා දන්න හම්බෙන්නේ නැහැ නේ දැනද බොහෝම සල්පයක් වන දන්නේ කවදාකවත් හිත පිරෙන්න වලඳන්න හම්බෙන්නේ නැහැ කුස පිරෙන්න ඒ මොකද පූජා කරන්න යද්දී ඒ අයට පේන්නේ ඒ අයගේ සලායතන ඉර පේන්නේ මෙතන පිරිනා වගේ දැන් බලන්නේ කර්ම එකයි උදාහරණ කර්ම විපාක කියන විසිරි අචින්ත ඒක හිතා ගන්නත් බෑ අපිට මොකද මෙතෙන්ට විපාක දෙන්න ඕනේ මේ ආයතන හයට හැබැයි තව කෙනෙක්ගේ ආයතන හයට තමයි පෙන්නන්නේ පිරිනා කියලා මෙතෙන්ට විපාක දෙන්න ඕන උනාට පස්සේ වෙන අතෙන්ට පෙන්නනවා සම්පූර්ණ පිරිනා කියලා ini itu orang bahannya dengan itu orang dehina dehina ang ehem piri makat no piri makat itu nenek ini karma ini sah pesiwa penenno ini bawa di sini ane itu nen kai ke ya ke karma ini sah pesu ini lebih no dengan itu kota dengan orang sekitar kita katanya nengah berantim dawas jiwa itu nen antim dawas ini nanda ane walau itu nasi hari putus suami nasi sekitar ating walan doan ane ඒගයන්නේ ඒ ඒකත් නැති වෙන්නේ යන්නේ ඒකත් ඒ සාරිපුත්ත හාමුදුරුවෝ පින්ඩපාත ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේක ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ කියද්දි කවුරුවත් දාන බෙදන්නේ
ඊට මේ හාමුදුරන්ට යන්න කියන පන්සලට ගිහිල්ලා ඊට පස්සේ ආයේ සාරිපුත්ත අහන්න ධාන්‍ය හම්බෙනවා. ඉතින් මේ පාත්‍රයේ වෙලාව පරවගෙන ඉඳ පාත්‍රේ ටක් ගාලා යවනවානේ. යවද්දී ගිරිච්ච කෙනා හැපිලා වැටිලා ඒකත් නැති වෙනවා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරෝ මේ අයිල් අහන නම ලෝසක ධාන්‍ය වැළදුවද කියලා හද්දි කියන ධාන්‍ය තියා පාත්‍රයක් හදයක් නැහැ කියනවානේ. ඉතින් දැන් වෙලාව පරක් වෙලා හින්දර ආයේ යනවා රජවාසලට. ගිහිල්ලා එතකොට මේ චතු මදුර පාත්‍රේ පුරෝගණ ඇවිල්ලා ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? අතින්නේ උන්වහන්සේ වළඳවන්නේ. අතින්නේ මොකද දන්නවා මේක උන්වහන්සේගේ අතට දිනුනොත් මොකක් හරි වෙලා මේක ඒ කර්මයේ බලවත්කම ඒ විපාකයේ බලවත්කම. එතකොට සාරිපුත්ත හාමුදුරුවන්ගේ එනර්ජි එක ශක්තිය නිසා ඒ උන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය අධික නිසා අර ස්වාමීන් වහන්සේගේ අවසාන මොහොතේ වළඳන්න හම්බෙනවා. කියන්නේ වගේ ඒ ඒ ඒකේ කර්මයේ එක පැත්තක්. ඒක එක්ක මෙහෙට බලන්න මෙහෙට විපාක දෙන්න වෙන්නේ මෙහෙට පෙන්නනවා නෑ කියලා. ඒක දැන් අර ඒක ඒක අපිට පෙර මේ ගියාත්ම ඕනේ එක දිත්ත ධම්ම වේදිනී වශයෙන් උත් කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අර එක අවස්ථාවක තියෙන්නේ හරක් වැද්දේ මුව වැද්දේ කිරිබිබී ඉන්න වසු පැටියෙක් ඉතලෙන් තියෙනවානේ. ඉතින් තිබ්බට පස්සේ ඒ මැරුණාට පස්සේ මැරිච්ච වෙලේ ඉඳලා අරයාගේ ආයතන හය ඒ කියන්නේ ditta dhamma වශයෙන් විපාක හම්බ වෙනවා. ditta dhamma වශයෙන් විපාක කියන්නේ විශාල තිබහක් වෙනවා. ඒ වැද්දට තිබහ කියන මොකද අර තිබහයි වතුර බිහිටි සතානේ තිබ්බේ. ඊට පස්සේ මේ ස්වාමියා මේ වතුර හොයාගෙන කැලේ හැම තැනම යනවා. වතුර හොයාගෙන කැලේ හැම තැනම ගියාට පස්සේ වතුර නැහැ. ඊට පස්සේ ආරණ්‍යයකට යනවා. ආරණ්‍ය සේනාසනයකට යද්දී ඒකේ පින්තාලි වල වතුර බලද්දී එකකවත් නැහැ. කිසිම තැනක වතුර බැලුව බැලුව වතුර හොයාගන්න ඉතින් කෑ ගහන වේදනාවට කෑ ගහද්දී ඇයි මේ වතුර ටිකක් අත් තියන්න බෑද කියලා බලලා කෑ ගහද්දී ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේනම බලනවා ඒ කෑ ගහන්න කියලා. කිනම් වතුර නැද්ද කියලා. මේ වතුර ටිකක් අත් දාලා නැත්තේ ඇයි කියලා එතන හොයලා බලද්දී උන්වහන්සේ බලද්දී වතුර හැම එකම තියෙනවා. වතුර හැම දෙයකම තියෙන්න පටන් ගන්නවා. උනා දිරු ගන්න මේ කර්මය. දැන් බලන්න එතන ඒ සිද්ධියේදී එයාට ඒ වෙලාවේදීම ආයතන හය වෙනස් වුණා. ඒ වෙලාවේදීම ආයතන හය වෙනස් වුණා. ඒ කර්මජ සිත තිබ්බා. කර්මජ විඥාණය මොකද කරේ? අර කර්ම නිසා මේ වෙලාවේ එයාට ලෝක කියලා වෙන එකක් වෙන්නවා. ඉතින් අන්නකොද ඔය උපමා මම මතක් කරේ අපි ඒ වගේ තේරුම් ගන්න ඕනේ ප්‍රධාන එක තමයි අපි මෙහෙ එහෙම මේ තියෙන ලෝකෙක ඉන්නේ තියෙන ලෝකයක් තිබ්බනම් මේ එක්කෙනෙක් වෙනස් වෙන්න බෑ ඒවා. එක්කෙනේ දැන් කූඹියට පේන එකමයි අපිට පේන්නේ. අපිට පේන එකම තවසතිට පේන්නේ. එහෙම නෑ. අපේ කර්මයට අනුව හැදිච්ච සලායතන ඇතිනවා. ඒ ආයතන හය අරහ බලදී හයක් පේන. දැන් අපි තුන් සුදු පාට ඇඳගෙන මිනිස්සෙක් එනවා ඉස්සරහට. හැබැයි අපි බලනවා අපි දාලා තියෙන කණ්ණාඩිය රතු පාට. ඉතින් අපිට පේන්නේ රතු පාට කෙනෙක්. තව කෙනෙක් කොළ පාට දාගෙන හිටියොත් එහාට පේන්නේ කොළ පාට මිනිස්සෙක්. තව කෙනෙක් නිල් පාට දාගෙන හිටියොත් එහාට නිල් පාට මිනිස්සෙක්. එතකොට මකවත් එතකොට මේ තුන්දෙනාගෙන් කවුද හරිම මිනිස්සෙක්ද කියලා? ඈ නෑ නෑ මං කියේ පාට කියන එක කවුරුවත් හරියටම දැක්කේ නෑනේ. අනේ වගේ තමයි මං කියන අපිටත් එක එකනේ කර්මය වෙනස් කර්මයට සාපේක්ෂව තමයි එක එක පේන්නේ. එක එකනට ඒ හැඩරුව පේන්නේ සියල්ල දකින්න පටන් ගන්න. ඉතින් එතකොට ඔන්නෝ ටික තේරුම් ගතරසෙ නම් දැන් අපි දන්නවා පුරාණ කර්මයෙන් තමයි මේ ආයතන හය හැදිලා තියෙන්නේ. ඒතර කර්මය එක එකනට වෙනස්. ඒ වෙනස් කර්මය නිසා මේ ආයතන හයෙන් පෙන්වන දේවලුත් වෙනස්. එතකොට දැන් ඕක තේරුම් ගතර පස්සේ අපිට දැන් තේරෙනවා එහෙනම් අපි දිව්‍ය ලෝක දකින්න අවශ්‍ය නම් අපාය කියන ඒවා දකින්න ඕන නම් අපිට කරහන්න තියෙන්නේ අපේ කර්ම වෙනස් කරන එක. ආය කර්ම වෙනස් කරාම ආයතන හය වෙනස් වෙනවා. ආයතන හය වෙනස් වුණාම මේ පේන දේවල් මේ වෙන එකක් පේනවා. වෙන හැඩතල වෙන රූප. එතකොට මං හන්නේ නම් අපාය කොතන තියෙන්නේ? මෙතනම තමයි. වෙන කොහෙද තියෙන්නේ? දිවි ලෝක කොහෙද තියෙන්නේ? ඉතින් මේ මේ මෙතනම තමයි සියල්ල තියෙන්නේ. නැතුව අපි හිතන් ඉන්නේ වෙන තැනක. අපි හිතන් ඉන්නේ මේ තැනක විශ්වයේ කොහේ හරි එක තැනක මේක තියෙනවා. මේකට උඩ දිව්‍ය ලෝකයක් ඇති. මේකට යට අපායක් ඇති. අපායත් දිව්‍ය ලෝකයක් සියල්ල තියෙන්නේ මෙතන මේ මොහොතේ. මෙතන මේ දැන් ඔයාටගේ දැන් මෙතන ආයතන හය වෙනස් වුණොත් මෙතන පේන ටික වෙනස්. මේ ටික වෙනස් වෙනවා. එක්සල වෙන එකක් පේනවා.
ආයතන හය වෙනස් වෙච්ච ගම හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඒ පේන්නේ තියෙන එකද නෑ ඒක තව හිතක් විතරයි ඇත්තටම බුදුහාගම කියන්නේ චිත්තානීයති ලෝකේ ලෝකේ යන සිතයි එච්චර හිත ඇරෙන්නේ වෙන මොකක්වත් නෑ මෙතන දැන් ඔයාලට මෙතන මේ මේවා මේ මේ මේවා තියෙන බව දැනගන්නේ කොහෙද හිත ගින්නේ තොච්චර තමයි තියෙන්නේ ඉතින් මේ වෙන මොකක්වත් දෙයක් සිතා කරගෙන වෙන මොකක්වත් දෙයක් මෙතන නෑ අර ඒ සිත තමයි පටිච්චසමුප්පන්න මේ සසර පෙන්නන්නේ හැදෙන ඉතින් ඉතින් එච්චරයි ඉතින් අපි ලෝකෙ ලෝක කියලා කොච්චර කතා කළත් අන්තිමට නිකන් සිතක් විතරයි තියෙන්නේ වෙන මොකක්වත් දෙයක් මෙතන පවතින්නේ නෑ සිත ඈ පිළිගන්න බැයිද ඒක සිතක් කියලා ඒකක් නෑ නෑ මං කිව්වේ දැන් මේ මායාව පෙන්නන්නේ ඒකයි මං කිව්ව හරියටම තියෙන එක තේරෙන්නේ ඉතින් ඔබට යන්න ඕන අපි ඒ දැනට මේ පෙන්නන එකත් ඇත්තටම සිතක් විතරයි ඒ කියන්නේ නැහැ එහෙම නිකන් හිතකින් පේන වර්ණ මාත්‍රයක් විතරයි සිතකින් පේන වර්ණ මාත්‍රයක් ඇරෙන්න වෙන මොකක්වත් ඒ ඉතින් අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ අපි ওই හිතන එක නෙමෙයි ඒක එහෙනම් තේරුම් ගන්න මේ දිව්‍ය ලෝක කියන්නේ මේ හිත පෙන් දැන් මේ පෙන්නන එක දැන් මේ පේන්නේ තියෙනා වගේ එක 3D කරලා ඩයිමෙන්ෂන් කරලා ඉතින් ඕකක්ම තමයි පෙන්නන්නේ අපහායි කියලා වෙන එකක් නැහැ 3D ඩයිමෙන්ෂන් කරලා කර්මයේ විසින් ආයතන හයේ මවනවා එච්චරයි තේරෙන්නේ එහෙම මේ එහෙම නැතුව අපි හිතන විදිහට ලෝකේ උඩට ගිහිල්ලාවත් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ කෙලවරකට යන්න බෑ කියනවානේ රෝහිතස්ස සූත්‍රයේ පාගමණින් කවදාකවත් මේ ලෝකේ කෙලවරකට යන්න බෑ ඉතින් මං අහන්නේ සංකල්පික කොහෙද තියෙන කෙලවර පහින් කියන්නේ ඉතින් මේ ලෝකේ කියන්නේ සංකල්පයක් ඉතින් සංකල්ප කියන්නේ බලද්දි අනික දැන් මං අහන්නේ සිහිනයක තියෙනවද මුලක් අගක් කෙලවර සිහිනයකට කොහෙද කෙලවර සිහිනයකට තියෙනවද ආරම්භයක් සිහිනයකට තියෙනවද අවසානයක් සිහිනයකට කෙලවරක් තියෙනවද නැහැ ඉතින් මේ පේනෙත් ඒක ඉතින් මේකේ කෙලවරක්වත් මේකේ උඩක්වත් යටක්වත් ආරම්භයක්වත් අවසානයක්වත් එහෙම එහෙම එකක් නැහැ සිහිනයකට සිහිනේ එහෙම මුල පටන් ගත්ත කෙනෙක්වත් අවසාන ඉවර කෙනෙක්වත් එහෙම එකක් නැහැ ඉතින් මිනිස්සු දකින්නේ එච්චරයි ඒකක් නේ අපිට පේන්නේ දකින්නේ සිහිනයක් ඉතින් ඒ නිසා ඒකයි බුදුජානක කියන්නේ මේ ලෝකය පාගමනින් ගිහිලා මේකේ කෙලවරක් සොයන්න බෑ මොකද මේක නිකන් චිත්‍රයක් විතරයි මේක නිකන් හීනයක් විතරයි හීනික ආරම්භයක්වත් අවසාන කියලා ඔය කතන්දර මොකක්ද මේක පටන් ගත්ත දවසක්වත් මේක ඉවර වෙන දවසක්වත් එහෙම එකක් නෑ ඒ අන්න එක තේරුම් ගන්න අවශ්‍ය තමයි මේකෙන් ගැලවෙන්නේ මේකට තියෙන බැඳීම එතකොට අපි 100%ක් මේක අවබෝධ කරගත්තොත් මේක ආයතන හයෙන් පෙන්නන මැජික් කර්මය පාවිච්චි කරලා ආයතන හයෙන් පෙන්නන බොරුවක් කියලා මේක නිකන් ඉතින් ෆොටෝ එකක් කියලා 3D ඩයිමන්ෂන් එකක් කියලා තේරුම් ගත්ත දවසට අපි දන්නවා මෙහෙම එකක් නැහැ කියලා. මෙහෙම එකක් නැහැ කියලා දැනගත්තට පස්සේ මේකට ආයෙ බැඳෙන්න බෑ. මේකට බැඳෙන්න පුළුවන්කම පවතින්නේ මේක පවතිනවා කියලා දැනනකම් මේක තියෙනවා කියලා හිතනකම් විතරයි මේකට බැඳෙන්න පුළුවන්. හැබැයි 100%ක් මේක තේරුම් ගත්තට පස්සේ මේක නැති බව ඒ හැබැයි අවබෝධ කළත් මේක පේනවා. අන්න ඒකයි ඒකෙ තියෙන ඊළඟ ප්‍රශ්නේ. අවබෝධ කළත් එයාත් මේ සිහිනේ දකිනවා. අවබෝධ නොක හැබැයි අවබෝධ කරපු අය දන්නවා මේක සිහිනේ කියලා. අවබෝධ නොකරපු අය තාම දන්නේ නැහැ මේක ඕනගින සිහිනේ කියලා. අරහය නැගිටලා සිහින බලනවා. අනිත් අය නිදියගෙන සිහින බලනවා. ඒතකොට කෙනෙක් නිදියගෙන සිහින බලද්දී මේක ඇත්ත කියලා හිතලා මේකට බැඳෙනවා. එක්ක මේකට ගැටෙනවා නැත්නම් මේකට ඇලීමක් ගැටීමක් නැතුව හිත පවත් දැන් අපි මේ දන්නකෝ මම මේ ඩෙස් එකට මම මේකට ඇලෙන්නේ නැහැ මම මේකට ගැටෙන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා හිතන්නකෝ ඒ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එකම තමයි මේකට කරන ප්‍රතික්‍රියා තේරෙද ගැල් ඔයත් මොනම හරි දෙයකට මේ ලෝකේ මම මේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ මම මේ දෙයකට ගැටෙන්නේ නැහැ කියන එකම තමයි ඒකට තියෙන ඇලීම තේරෙද ගැල් ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන්නේ ඔබට ප්‍රතික්‍රියා නොකර ඉන්න දෙයක් පවතිනවානේ. ඒක තමයි ඒකට අපි හිත දිනක අපි විශ්වාස කරනකම් මේ මෙතන දෙයක් තියෙනවා කියලා විශ්වාසෙ තියාගෙන කොච්චර මේකට නොඇලී නොගැටී හිටියද වැඩක් නැහැ.
Loke ayatan haya gana huma therum gattata passe ayatan haya kiyanne purana karmayak e purana karme apita ehema elendawat gatendawat ehema deyak naha kisima deyak naha eka nikan ayatan hayen penena podu me varna mathrayak vidarai shabda mathrayak vidarai kiyala e tika therum gattata passe e tika abodha karagattata passe edakota apita ena uttarayak ehenam api monama hari hitenawa nan me deseka hari me kopaya di mike kari mi bisu hari mono hari deyak ganna hitenawa nan e hitena de me peena deeta aithi deyak nemi me mike kari gana mono hari chetanawak pahala karanawada e kisima chetanawak e purana karmaye hadicha salayadenta aithi ne etakota mokada eke hema elena gatenna ho kisima deyak eka nikan chitrayak vithara eka nikan film ekak eka nikan sudu chitra mathrayak vithara itu kota, dan karma apa sakas ini, nevta apitnya salah ya, tapi apa hal ini, itu pahal ini, apa ya, apa monohari sitim kim karena dewal, apa dia meka dihabalah, me mai kita me warga me itu ada honda itu inovad, kira ini honda ho narak ho, karena wisleshanie kerela, ini wisleshanie karena kita meka itu, ini hite cedna apa meka itu bani lah, purana karena kita nawa karma. Purana karma itu sambandha karma. Nava karma, purana karma itu sambandha karma bukan? Alut karma ya? Ipaka vidhi ini karma sakas. Ipaka vidhi ini itu karma sakas. Nah, deh, memi tanda boleh kan? Deh, salah ya dengan kena, kena kan dia di ilangkati dari kian mulim thawat kan? Itu nama purana karma ya, kwagei ma ilangkati bodoh jangan sih. Salah ya dengan kena kan doa nih sama ini. Salah ya dengan kini eva hima me. Hema khater iri aku bawa tini salah itu nih khadrat nih. Tapi itu ane apa ini eh karena nasi di sari re ayat nih haya kiane kemi kemi. Hema niter di ane kaki ane ipadila. Aur dua suhu hak diwat tini mana ngaur dua suhu mati ane kaki ane. Deng apa itu nih apa itu mage enggak mage khaya deng apa itu nih apa khaya kilo wisa barai kilo tiha barai kilo panah barai kilo heta barai kilo asuha barai kilo siya kila. Deng apa itu nih hari hema khaya kiane kah meten tiye nama. Kilo asu abbar ekak thiyenawa kiyala hitenawane ehema ekak ne asu akak panahak akak eka thamai avidyawa mandana eka thiyenawada kiyala ehema us api hitharan innawa avidya e kochchara balanna avidya aashrave bara ape ehema me ipadila meranakan kilo 50k bara sharirayak daragena inna avurudu 50k kiyala ee ape chintane yanne etani ini ekiannya apit hiten ama kilo hadilnya kau panah bara mekak tien ama ini aur dua suhu ya nengang jela ini evu nana butuh jangan nasi nana kaya kiri nengke panawan nih ini potta bem biter ama kaya kiri nengke hema hema beli hema ipu dulu dasar jela usang ini kilo suhu akat panah akat neh aur dua suhu akaraga ti ek kaya kiri nengke pahalewed nih ekatis parsia pahalewed di itu rahi, hema netang kaya kila pau dinika, neh, deng, ekiannya apitihin ni mana apitihin me kilo panahai ke meranekan tiennah, tapi apitihin me pain eh, ipo dulu dawasin dala, meranekan tiennah kira, hema karena eh kiannya ke, ekde heitu a tiennya, wede tiennya apitte, beradi adhyapaning kala wede api, apio sampun adhyapaning apio walakarala, mukod apitte adhyapaning eh kira apa inwa citra kita dalam ini mereka tamai ay kira mereka tamai naha kira ini lagi mukhado beradi ini ikan baru dewal dia ini baru bodi kali dalam ikan kat terbasa Montessori gaya kali dalam apa ikan kat te ay kira oya arah mereka penna lah eh penna oka ay kira kira karena ni mana dalam ek karena kira kira ini depan se apida kanadiya kelangan dia depan se
කන්නාඩි ළඟට ගියාට පස්සේ මෙහෙම මේ එකපාරට කන්නාඩියේ මේ ඇහැ රූපේ දැකිද වන්න රූපයක් දැකිද්දී මං හිතාගත්තා මේ තමයි මගේ ඇහැ මගේ ඇහැ මෙච්චරයි දිගයි කොටයි මොකද්ද අපි කියන්නේ එක එක කළුයි ඒක අනි ඒක ඇහැ නෙවෙයි ඒ වගේ අපි දැන් මොකද්ද බොරුවක් ඉගෙනගෙන පොඩි කාලේ ඉඳලා ඒ බොරුව ඇත්ත කියලා හිතාගෙන දැන් වැඩට අපිට ඇහැ කියපු ගමන් ටග් ගාලා තියෙනවනේ නිමිත්තක් මතු කරන්නේ ඇහැ කියන්නේ මෙන්න මෙහෙම එකක් මෙහෙම ඒක ඒක මෙහෙම හැඩයක් තියෙන බෝලයක් තියෙන කියලා මේ ඒකේ කලුවින් ක්‍රියාවක් කියලා තියෙනවා කියලා ඒ වගේ අර මොකද්ද වැරදි තැනකින් ඇහැ කියලා නිමිත්තක් කරා ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕක ඕනෙලා හිතන්න පුළුවන් අපිට බුදු අපිට නිදියන් හිතන්න පුළුවන් ඇහැ දාම තියෙනවා ඇහැ කියන්නේ මේ වගේ අපිට මැරෙන වෙලාවෙත් ඔය මොකක් හරි ඇහැ කියන මගේ ඇහැ කියන නිකු කන හරි කියලා නිමිත්තක් අරගෙන තමයි ඊළඟ උපතට යන්නේ ඉතින් ආයෙත් එතන සලායදද සම්පූර්ණේ කියන්නේ වැරදි අධ්‍යාපනික ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් පොඩි කාලේ ඉඳලා අපිට ළමයින්ට ඇත්ත උගන්වන්න නෑ නේද අපිත් බොරේ ටිකම ඉගෙනුවා ඒ ටිකම ඇහැ කියලා බලන්න අපි තුගන්නන්නේ ওই ටිකම නෙවෙයිද කියලා ඇහැ කියලා අපි කන කියලා උගන්න්නේ අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ බලන්නේ කන කියලා මේක නෙවෙයිද කියලා බලන්න කන කියලා බලන්නේ මේක ඒක කනක් නෙවෙයි ඒක මේ ඇහැට පේන එළිය පාටක් නේ වර්ණ රූපයක් නේ ඒකෙන් නේ වුණාට අපි හිතාගෙන ඉන්නේ කන කියපු ගමන් අපිට ඒක පේනවා ශරීරයේ කියපු ගමන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ ඇහිම් බල මේක ගන්න මේක ඇහැට පේන වර්ණ රූපයක් විතරයි එහෙම ඒත් අන්න අන්නේ කියන වැරදි අධ්‍යාපනයේ හින්දා අපේ ඔළුවට දැන් තත්ත්වයට ගිහිලා තියෙන්නේ මේ ශරීරයක් කියන එක එකක් කියන එකක් අතක් කියන එකක් කකුලක් කියන එකක් කන්නහයක් කියන එකක් ඇහැක් කියන එකක් ශරීරයක් කියන එක ඉපදිලා මැරෙනකන් තියෙනවා කියලා. හැබැයි ඉතින් එතකොට කෙනෙක් භාවනා දි ටික 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 යන්න ඕනේ. එහෙම ඒක ඒ වෙලාවට හටාරගෙන නැති වෙන හැටි දකින්න. සලායතනේ අන්න එතක ඒක තමයි විපස්සනා වෙදි කරන්නේ. එහෙම මේ එහෙම යා හිතන් ඉන්නවනම් නිට්ටියව තියෙන සලායතනයක් තියෙනවා ඉපදිලා මැරෙනකන් කියලා. ඒක අර එතන එතන ශනිකව මැරෙන හැටි දකින්න බැරි නම් කියාට විපස්සනායි කොහොමද යගොඩ යන්නේ? යාට ඉතින් කොච්චර විපස්සනා භාවනා කළත් අවුරුදු 50ක් කළත් අවුරුදු 80ක් කළත් එයාට නිට්ටිය එකක් තියෙනවා නේම කය. ඉපදිලා මැරෙන වයසට යන. එහෙම දිගට පවතින එක. ඉතින් එතනින් හිත ගැලවෙන්න ඕනේ අපේ. එහෙම එකක් නැති බව තේරෙනවා. එතකොට බුද්ධ දේශනාවේ කියන්නේ කවදාකවත් ඇහැ කියන්නේ නිමිති කරන්න පුළුවන් තැනක තියෙන දෙයක් නෙවෙයි. කය කියන්නේ නිමිත්තක් වශයෙන් හිතට අරමුණු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නාසය කියන්නේ දිව කියන්නේ ශරීරය කියන්නේ එහෙම නිමිති කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇහැ ඒකයි මම අර පරදේශනාව පටන් ගත්තේ. ඇහැ කියන එක උපදිනවා කියලා අපි දන්නේ රූප පේනවා කියලා කියන විතරයි. කනක් පවතින බව දැනන එක දැනෙන්නේ සද්ද ඇහෙනවා කියන එකෙන් විතරයි. එතකොට ඒ කන කියන එකේ සද්දයත් එක්ක ඉපදිනා ඒක එතනම සද්ද නිරෝධ වෙද්දී කනත් එතන නිරෝධ වෙන එක මිසක් එහෙම තියෙන එකක් නැහැ. ඉතින් අන්න ওই මට්ටමට අපේ දර්ශනය යන්න ඕනේ. අපි භාවනාවේ කවදා හරි දවසකට ඔන්න ඔය මට්ටමට කියපු දවසේ තමයි ඔය තියෙනවා කියලා හිතන එක ඒ දෘෂ්ටිය ගෙවිලා යන්නේ. ඔය තියෙනවා 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 කියලා අල්ලගෙන ඉන්නේ ඇහැයි කන නාසය දිව සලායතනේ කියන එක එහෙම නිත්‍යව නැති බවත් ඒකේ අදාළ හේතු නිසා ඒ වෙලාවේ ඉපදිලා නිරුද්ධ වෙලා යන එක බවත් ඒ වගේ මේක අරමුණු කරන්න ඒක එහෙම මේ හිතන්න බැරි බවත් කවදාකවත් ඇහැ ගැන අපිට හිතන්න බෑ. කය ගැන හිතන්න බෑ. හිතනවා නම් ඒ හිතන දේ පුරාණ කර්මයෙන් හැදිච්ච කයට අයිති නෑ. හරි දේ ගන්න. අපි මොනව හරි ඇහැ ගැන හිතන නම් ඒ ඇහැ ගැන හිතන එක ඒක නව කර්මයක්. ඒක අර පුරාණ කර්මයෙන් සකස් වෙච්ච ඇහැට අයිති එකක් නෙවෙයි. කර කියන එක අපි හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒ අපි හිතන්නේ කියන්නේ කරන්නේ අපි හිතින් හදාගත්ත අර මොනකට. නිසා අර තියෙන කනට නෙවෙයි. තියෙන හැට නෙවෙයි ශරීරෙට නෙවෙයි පුරාණ කර්මෙන් ඇතිච්ච එකට හිතන්න කියන්නේ කරන්න බෑ. ඒකෙන් අර පේනවා කියන කෘත්‍ය වෙන එක විතරයි කරන්නේ. ඒක පේනවා එච්චරයි ඇහෙනවා එච්චරයි දැනෙනවා එච්චරයි සිතෙනවා එච්චරයි. ඒකර ඔන්න ඔය ටික අපි තේරුම් ගත්තට පස්සේ අපිට කරන්න තියෙන එකම දේ තමයි එහෙනම් අපි හිතින් කීම් කරන දේවල් ටික අපි මොනවා හරි ගැන මේ ඇහැ ගැන හෝ රූප ගැන හෝ සද්ද ගැන හෝ කන ගැන හෝ ශරීරය ගැන හෝ එළිය දින පහස ගැන හිතෙනවා නම් ඒ සිතිවිලි බඳින්න එපා මේ කයට.
ඇහැගෙන හිතනවා නම් ඒක මේ මේකටවත් ඔය එළියේ පේන එකකටවත් බඳින්න එපා. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට අර වගේ එතකොට ඒ හිතන එක එතන ගෙවිලා යනවා. එතකොට අපිට සිතුවිලි වැල් හිතන්න බෑ කොයි වෙලාවක. දැන් අපිට හොඳට තේරුම් ගන්නකෝ, දැන් අපි මෙහෙම ගැහණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි මගේ කයක් හරි එළියේ තියෙනවා කියලා හිතුවොත්නේ අපිට ඒ ගැන දිගට හිතන්න පුළුවන් වෙන්නේ, සිතුවිලි වැල් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට තේරුනොත් මේ ඇහැ කියන එකක් ඇස කියන ආයතනේ මේ රූපත් එක්ක එකට ඉපදිලා ඒක එතන නිරෝධ වෙනවා කියන එක. දැන් රූපය වුණත් ඒ අම්මා තාත්තා කියන එකත් ඇහැ රූපය නිසා හරගත්ත සංඥාවක් කියලා දැනගත්තොත් මේ සංඥාව එතන ගෙවිල යන එක. ඒ හිතාගත්ත සංඥාව ඒ රූපෙල් දරුවා කියන එකවත් ඇහැ කියන එකවත් දෙකෙන් ඒ ඇහැටවත් ඒ රූපිටවත් ඒක අයිති නැති කියලා තේරුම් අරගෙන ඒක ඇතුලෙන් ගෙවෙන හැටි දකින්න මොකද දැනද වෙන්නේ? එතකොට අපේ ඇතුලේ සිටිවිලි වැල් යන එක නතර වෙන්න පටන් ගන්නවා. එහෙම ඔයතුර බලන්න පුළුවන් නම් එතකොට අර මෙහෙම දැක්කා දකින්න දැක්කා ඊට පස්සේ දැකුණ ගමන් අර මොකක් හරි සංඥාවක් හිත ඇතුලේ ආවා නව චේතනාවක් කරන. එතකොට දන්නවා මේ චේතනාව මේකට අයිති නැහැ කියලා අපේ නුවණින් දන්නවා. එතකොට ඒකට ගැළපුවේ නැතුවම ඒ සිටිවිල්ල එතනම ගෙවි යනවා. අන්න ඔය විදිහට අපි එතකොට චිත්තානුපස්සනාව වගේ දෙයක් කරොත් එහෙම ටික දවසක් යද්දී ඒ විදිහට නුවණ පිටවන්න පුළුවන් වුණොත් අපි දන්නවා මේ ඊට පස්සේ අපි දෙනවා මේ ඇතුලෙන් උනත් මේ අම්මා තාත්තා කියලා හිතන එක උනත් ඒකත් හිතන්නේ මම නෙවෙයි. ඒකත් ඕන ප්‍රශ්න කරන්නේ කවුද මේ අම්මා කියලා දකින්නේ? කවුද මේ කාගේ තාත්තා මගේනේ? මම කොහෙද ඉන්නේ කියලා අහලා හරි අන්තිමට අර හිතන එක එතනත් නැති බව. නැත්තම් අපි ගොඩාක් වෙලාවට ඔය හොඳට ඔයත් බලන්න අපි මම කියලා අල්ලන් ඉන්න ඔය ඇතුලේ හිතන කතාව. ඇතුලේ ඔය මේ විතර්ක ටික තමයි අපි අර හිතාගෙන ඉන්නේ ඒවා තමයි මම කියලා. අපි එතරිනුත් අයි වෙන්න ඕන. ඒකත් ඒ හිතන එකත් තවන්න ඕන බව හිතන ඒ හිතන සංඥා ඇතුළෙත් මමවත් ලෝකයවත් කියලා කෙනෙක් නැති බව තේරුම් ගතපස්සේ එතරිනුත් සිත එන්නේ ඒ සිතුවිලි උපද්දවන එක හිතන එකනුත් හිතන එකත් අඩු වෙන්න ගන්නවා. හිතන එක ඒ කියන්නේ හිතන එකේ සිතුවිලි වේගය අඩු වෙන්න පටන් අරගෙන එතකොට ඔය දැන තේරෙයි. එහෙම ටික දවසක් බලන් යද්දී සිතුවිලි අතර ගැප් එකක් හොඳට පේන්න ගන්නවා. සිතුවිලි අතර ගැප් එකක් පේන්න ගන්නවා. එන්න සිතුවිලි වේගය අඩු වෙලා ගිහිල්ලා අර ගැප් එක අවකාශය වැඩි වෙන්න ගන්නවා. හැබැයි ඒ අවකාශය වැඩි වෙන්න ගත්තට පස්සේ සිත හිස් වෙන්න ගන්නවා. සිත හිස් වෙද්දී ඒක තුල නිවීමක් දැනෙන්න ගන්නවා. සිත නිවෙනවා. සිතේ දාහේ නැති වෙලා නිවිලා ගිහිල්ලා සිත ශාන්ත බවටපත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ ඒ දැනෙන නිවීමට ගොඩක් අය බැඳෙනවා. මං කියන්නේ සිතේ නිවීමට බැඳෙන්නත් එපා. ඒ මොකද ඒ අපි දැන් ඔන්න ඔය දේශනාව ওই ටික අහගත්තට පස්සේ ඔබ පුරුදු කර කර යද්දි මොකද වෙන්නේ? ඒක පුරුදු කරගෙන යද්දි දැන් අපි කායानुපස්සනාවකින් පටන් ගන්න කෙනෙක් නම් ඕක යා පටන් ගන්නී මොන කාරීරියවට හිත දාලා හරි ආනාපාන සතිය හරි පිම්බිම හැකිලි හරි මොන හරි එකකින්නේ ඒක අරගෙන ඒක දිහා බලහන් ඉද්දිත් යාට පිරෙන කය නැති වෙනවානේ. ඒක කය කියන එකක් එහෙම එකක් නැහැනේ. ඒ අරමුණ බලාගෙන ඉද්දි ඒක අරමුණ ගෙවිලා යනවා. ගෙවිලා ගියාට පස්සේ අන්න ඒ වගේම එකක් තමයි වෙන්නේ සිතිලි බලන් ඉන්න අයට. කය දිහා බලන් හිටියාම අර ඒක නොදෙනී නොපෙනී අනේකම වෙන්න ගන්නවා. සිත දිහා බලන් ඉන්න යෝගාවචරයටත් ඒ විදිහට මේ සිත ගෙවිලා යන්න පටන් ගන්නවා. සිතුවිලි ගෙවිලා ගිහිල්ලා බ්ලැන්ක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ බ්ලැන්ක් එකේදී කියනවා එන් ඒ හරියේදී එන්න පටන් ගන්නවා විශාල සිහියක් එන්න පටන් ගන්නවා. මොකද ඊට පස්සේ බ්ලැන්ක් හිතේ එයා ඉද්දී එයාට පේනවා ආයතනයක් මේ ඔන්න මේ චක්කායතනේ වැඩ කරන වෙලාවේ ඇහැ නිසා ඔන්න සංකල්ප වෙනවා. මෙන්න ඒක ගෙවුණා. දැන් කනට මාරු වෙද්දී විඥානේ ඇහි පහළ වෙලා කනට මාරුදි කනේ පහළ වෙලා අනිත් ආයතනෙට මාරු වෙද්දී ඒක හොඳට පේන්න පටන් ගන්නවා. මොකද දැන් යාගේ හිත නිවිලා ගොඩා සංසිඳිලා දැන් එතකොට යාට මේ කොහොමද මේ ආයතන හයේ එතන ඇතිවි නැතිවි යන ලක්ෂණ හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට යාගේ සතිමත් බව සිහිය අවදිය ගොඩාක් වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක යාට දැන් එහෙම හොඳට ළඟ ඒ ආයතනයේ ගෙවි පහළ වෙන හැටි පේන්න යා. එතකොට ඒ ඇති වෙන සතිය තියෙනවා. ඒකත් එක්කම සිත ගොඩාක්
කාම ගතියක් නිශ්චල ගතියක් එන්න ගන්නවා ඒ වගේම ඔන්න ඔය ලක්ෂණෙද්දී එයාට ඒ වගේම ඒකම එනවා ලොකු සතුටක් ඒක දකින්න 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 සමහර අයට බයක් එනවා සමහර අයට සතුටක් එනවා ඊට පස්සේ එයා හිතා ගන්නවා අන්නේ ඒක වෙන්න ඇති මාර්ගඵල කියලා දැන් මට හැම දෙයකම ත්‍රිලක්ෂණේ පේනවා ඕනෑම රූපයක් අරඹයා සිතිලියාව ශබ්දයක් අරඹයාවත් ඒ වගේ එතන 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 ගෙවි 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 යන්නේ හැටි දා ඒකේ උපාද තితి භංග කියන හැම ආයතන හයෙම තියෙන උපාද තితి භංග අවස්ථා තුනක් ඇස ගත්තත් කන ගත්තත් නාසය ගත්තත් හැම දෙයකම තියෙන්නේ හට ගැනීමක් තියෙනවා වෙනස් වීම පැවතීමක් තියෙනවා නැති වෙනවා එයාට දැන් එයාගේ සතිය හොඳට බලවත් වෙලා ආයතන හය මේක පේන්න ගන්නවා ඒකට අපි කියනවා සම්මස්ස ඥානය කියලා විපස්සනා භාවනා කරගෙන යද්දී තීන නාම රූප පරිච්ඡේද ඥානේ පච්චේ පරිග්‍රහ ඥානේ සම්මස්සර ඥාන අවස්ථාවේදී හොඳට ඒක පේන්න පටන් ගන්නවා පේන්න ගත්තට පස්සේ එයාගේ සිත හින්නේ ඉසුත් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ එයා අර විදියට පටලෝ ගන්නවා මේක වෙන්න ඇති මේ සෝහන් කියලා කියන්නේ මේක වෙන්න ඇති දෙමුක සතියයි හොඳ වීරයක් තියෙනවා හිත කිසිම දෙයකට දැන් කැළඹෙන්නේ නැහැ ඉස්සර වගේ නිකන් තලනේ නොවි අරකදියා උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් උපේක්ෂාව තියෙනවා සතිය තියෙනවා වීරිය තියෙනවා ගොඩකු සමාධියක් තියෙනවා සතුටක් තියෙනවා ඉතින් එතකොට යාට හිතෙනවා අරක සෝහන් වෙන්න ඇති කියලා මේක නේද රහත් කියලා තියෙනවා අන්න ඒක කියනවා ඒක උපක්ලේශයක් කියලා කියන භාවනාවේදී ඕනෑම කෙනෙක්ට ඔය ඔතනදී අහු වෙනවා 99.99ක් අහු වෙනවා උතරදී ඕක වෙන්න ඇති රහත්තෝ සෝහන් කියලා. හැබැයි කවුරු හරිට හොඳ ගුරුවරයෙක් හිටියොත් ඔය හරි ඔය ඔය ස්ටෙප් පහු කරපු ගුරුවරයෙක් හිටියොත් ඒ ගුරුවරයා දන්නවා මේක උපක්ලේශයක් මිසක් මේක සෝතාපන්න ඵල සමාපත්තිය නෙවෙන බව. හැබැයි ඒ ගුරුවරයා ඒකම අහු වෙලා හිටියොත් ඒ ගුරුවරයා ඒකම සෝහන් කියලා යත් හිතාගෙන හිටියොත් එතකොට අහන ශ්‍රාවකයට කියන එයාට කියන ඔයා දැන් සෝවහනෝ සකෘදාගාමී අනාගාමී අරහත් කියලා කියන හැබැයි එහි ගුරුවරයාත් ඒ එතෙන්ටම යත් අහුවෙලා එයාත් ඒ එයාත් එතෙන් ඒකම යා අනාගාමීව රහත් කියලා එයාත් පටලෝ ගන්නවා අන්න ඒක නිසා කාගේ යා කෙනෙක්ගේ පින තිබ්බොත් හොඳ ගුරුවරයෙක් හමුණොත් ගුරුවරයා දන්නවා ඔතනදි කලබල වෙන්න එපා ඕකම මාර්ගඵල කියන්න එපා ඔක පයින් ලෝකෙන් පස්සේ තමයි ওই උද්‍යප්පඥාන පහළ වෙන්නේ ගෝතරු ඥාන පහළ වෙන ටික තියෙන්නේ ඒ නිසා ඒ ගුරුවරයා මේ එතනදී ශිෂ්‍යාව ගාන්ට හැල් කරන දන්න ඉතින් අන්න එතෙන්ට යනකම්වත් මං කියන්නේ ගුරුවරෙක් කියන්නේ කියලා නැත්තම් උතනදී අහු වෙනවා එතනින් එහාට පස්සේ ටිකට් නම් අපිට තනියෙන් වර යන්න පුළුවන් හැබැයි අර අතෙන්ට යනකම් අර අවස්ථාවට යනකම්ම හොඳයි නැත්තම් අපි නිකන් පටලවල තේරුම් ගන්න පුළුවන් අපි නිකන් මාර්ගඵල නැතුව මාර්ගඵල කියලා සිතාගෙන ඉන්න පුළුවන් ඒනට ඒක කැඩලා යනවා ඒක හැමදාම ඒ තියෙන උපේක්ෂාවත් ඒ ගැම්ම හැම ඒක තියෙන්නේ ඉතින් ඔන්න ඔතනදිත් අපිට පුළුවන් නම් ඒ වෙලාවෙත් මං කියන්නේ හොඳම දේ තමයි මොනවා ලැබුණත් තමන්ට කරන ඒ මොනම අත්දැකීමක් ආවත් මොනම සමාධියක් ආවත් මොනම ධ්‍යානයක් ආවත් මොනම මාර්ගඵල ලාභයක් ලැබුණත් ඒක මම කියා ගන්න නැත්තම් මගේ කියා ගන්න නැත්තම් මට කියේ ගුරුවරයා එච්චරයි මම භාවනා කරන ගාලේ මං ගිල්ලකෝ දැන් මට ගුරුවරයෙක් නැතුව ගියොත් ඊට පස්සේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් උනාසිකේ එක රිදෑය තියෙන්නේ. උන් මොන්නම භාවනාවේ අත්දැකීමක් ආවත් ඒක මම ලැබුවා කියලා ගන්න එපා. මොකද මාර්ගඵලය කියන්නේ පුද්ගලයේ ලබන එකක් නෙවෙයි. පුද්ගල භාවය නැතිවීම. ඒ නිසා මොන්නම එකක් ආවුණත් ඒක මම කියා ගන්න නැත්තම් මගේ කියා ගන්න නැත්තම් ආත්මය කියා ගන්න නැත්තම් එතනින් ඉස්සරහට යයි කිව්වා. ඊළඟ තියෙන තැනට හැබැයි එතන මොකක් හරි වැරදි දෘෂ්ටියකින් එක්ක ධානය එක්ක මම මේ කරනවා මම සෝතාපන්න වුණා කියලා මොකක් හරි අල්ලගෙන හිටියොත් එතනින් එහාට යන්නේ නැහැ භාවනාව එක තැන හැමදාම කැරේ 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 තියෙනවා මම හිතන අදත් අපි වෙලාව ගියා දැන් එහෙනම් දැන්ට නතර කරමු එහෙනම් හැමදාම තෙරුවන් සරණයි